විදුලිවල මණ්ඩලයේ සභාපතිවරයා කියලා තියෙනවා. විදුලිවල මණ්ඩලයේ සේවකයෝ 25000ක් ඉන්නවා. සේවකෝ 10000ක් ඇති කියලා. එතකොට සේවකෝ 15000ක් එළියට දැමීමට බලාපොරොත්තුවක් තියෙනවා. මේ ප්‍රතිව්‍යුහගතකරණය කියන වචනයට මුවා වෙලා කරන මේ රටේ මහජන සම්පත් විකිණීම තුල දැන් ඔය විවසායන් වල අරමුණක් නෙමෙයිද රැකියා උත්පාදන කිරීම රටක ජනතාවට අනිවාර්යෙන් ඒක රජයේගේ වගකීමක් ඇත්තටම ඒ රැකියා උත්පාදනය රජයේ වගකීමක් නමුත් අද වෙන්නේ මේවා විකුණා දැමීම තුල අධික ලාභ ලැබීම තමයි මේව ගන්න අය බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ශ්‍රම සූරාකෑමක් සිදු කරමින් සේවක සංඛ්‍යා අඩු කරමින් යෑම තමයි සිද්ධ වෙන්නේ ඒක තුල තමයි රැකියා හිමි වෙන්නේ සේවකයන්ට ඒ වගේම ඒ සේවකයන් රාජකාරී කරපු ස්ථානවල තියෙන සම්පත් මංකොල්ලකෑමක් සිද්ධ වෙනවා මෙතන. දැන් අපි දැක්ක සතසේ ඉඩම් තියෙනවා. ඒවා මේ අත්පත් කර ගැනීම තමයි මේ සේවකයෝ ටික එළියට දැමීමේ තවත් පරමාර්ථය. ව්‍යාපාරික හෝ දේශපාලන අධිකාරීන් විසින්. එතකොට මේවා මේ රට තුළ ආර්ථික අර්බුදයට විසඳුම් හොයනවම විතරක් නෙමෙයි මේක ඇතුලේ සිද්ධ වෙන්නේ මේක ඇතුලේ තවම අර දූෂණය වංචාව කියන එකත් යන ගමන් තමයි මේක සිද්ධ වෙන්නේ ඒකෙදි අපි දකිනවා මේ බදු සම්බන්ධයෙන් කතා කරද්දී එතකොට දැන් අපි කිව්වා පැහැදිලිව දැන් රටේ වැඩ කරන පන්තිය වට කරලා පහර දීමක් කියලා එක පැත්තකින් බදු පනවලා තියෙන එක පැත්තකින් ආයතන ටික විකුණනවා මේකෙදි බදු පැනවීම ගත්තොත් අද අපි අද මුදලේ මූර්ත වටිනාකම 45%කින් 50%කින් අඩු වෙලා තියෙනවා. මෙන්න මේ මුදලේ මූර්ත වටිනාකම 45%කින් 50%කින් අඩු වෙලා තියෙන තත්ත්වයක් තුල තමයි මේ තරම් විශාල බදු බරක් පටවමින් මේ වැඩ කරන පන්තියට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. අද වැඩ කරන පන්තිය වැටුපාරගෙන සතියක් ඇතුළත විදුලි බිල ජල බිල මේ බිල් ටික ගෙවලා ඉවර වෙනකොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් යම් කිසි මුදලක් වෙන් කළොත් සතියක් යනකොට තමන්ගේ වැටුප ඉවර වෙන තත්ත්වයට මේ රටේ ටිකක් ඉහළ මට්ටමේ වැටුප් ගන්න වෘත්තිකයන්ට පවා දේ තත්ත්වය අත් වෙලා තියෙනවා. ඉතින් සමස්තය දුවන් සමස්ත සේවකයෝ අද මේ ණය අරගෙන ඒ විදිහට තමයි අද ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. හැබැයි මේක දිගින් දිගටම කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි.